ආයුබෝවන් මම ඉතින් අදත් ඔයාලව සාදරෙන් පිළිගන්නවා අදත් මම මේ බීමක් හදන්න යන්නේ හොඳ ගුණදායක බීමක් රසවත් කොමාරිකා පානයක් තමයි හදන්නේ මේක හරීම ගුණදායක ඒ වගේම සෞඛ්‍ය සම්පන්න බීමක් ගොඩක් දැන් අපිට ලංකාවේ තරන්නේ මේ ලෝක පුරාම ගොඩක් දේකට මේ තියෙන ප්‍රශ්න මේ මොකද අපි කන බොන කෑමත් එක්ක ගෑස්ට්‍රයිටිස් අපිට වැඩි ගොඩක් දෙනෙකුට හරි අමාරුවක් වේදනාවක් විඳිනවනේ ඉතින් ඒකට අපි අර වෙනත් බෙහෙත් වර්ග බොන්න ගියාම ඊට අමතරව සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩක් එකකින් එනවා ඒ නිසා අතුරු ආබාධ වලින් තොර මේ වගේ බීමක් බොහොම සෞඛ්‍ය සම්පන්නයි මේක අපේ ස්වභාවයෙන් මේ අපේ මහ පොළොවේ හැදෙන ගහක්නේ කොමාරික කියන්නේ මේකේ ඈත අතීතයේ ඉඳලම ගම්මානවල නම් ගොඩක් හැදුවා ගමේ සාමාන්‍ය මේ වැටවල් වල රොඩු දාන තැන් වල රොඩු ගොඩවල් වල ඒ වගේ තැන් වල තමයි කොමාරික හැදෙන්නේ විශේෂයෙන් වේලි කලාපේ හොඳට වැවෙනවා සුස්ක කලාප වල හොඳට වැවෙන සාකයක් මේක ඉතින් මම කලින් වීඩියෝ වල මේක කියලා දීලා තියෙනවා මම කලින් කරලා තියෙනවා කොමාරික හරියක් හදාගන්න විදිය කොහොමද ව්‍යංජනයක් හදන්නේ කියලා ඉතින් ඒ එදා මම කියලා තියෙනවා මේ ගුණ ඇත්තටම ගොඩක් ගුණ දෙයක් අපේ ශරීර උෂ්ණත්වය නිවා ගන්න ඒ වගේම විස මකා ගන්න විස මරා ගන්න ඒ වගේ දේවල් වලට හරි වැදගත් දෙයක් මේක සමහර රටවල විසක් ඇතුල් වුණාම ඇඟට මේක වෙනම බෙහෙතක් විදිහට දෙන ක්‍රමයක්ත් තියෙනවා ඉතින් ඒ තරම්ම හරිම වටිනවා ගොඩක් වටින දෙයක් හරිම ගුණ දෙයක් හරි ලේසියෙන් හදාගෙන අපිට අපේ තියෙන ලෙඩ රෝග ආබාධ අඩු කරගෙන හොඳ රසවත් පානයක පානය කරන්න අවස්ථාවක් තමයි මේ කොමාරික පානය කියන්නේ ඉතින් මම දැන් ඒක පෙන්වන්න අපිට වැඩි දෙයක් ඕනේ නැහැ මේ බොහොම ටිකක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ දේවල් හරි ලේසි හදාගන්න බෙන්ඩර් එකක් තියන අයට හරිම ලේසි ලොකු ප්‍රශ්නයක් නැහැ ඉතින් මම පෙන්වන්න මොනවද අවශ්‍ය කියලා ඉතින් මම මේ දැන් හොඳට වැඩිච්ච පිත්තක් අරගත්තා මේක මම කඩෙන් අරගත්තේ මං ගාව ඇත්තටම ගෙදරත් මම වග කරපුවා තියෙනවා පැල වෙනවා මම මල් පෝච්චි වල වග කරලා තියෙන්නේ ඉතින් ඔයාලට මේ පෙන්වන්න හින්දා මේක ටිකක් හොඳ වැඩිච්ච ලස්සන පිත්තක් මම කඩෙන් අරගත්තේ ඉතින් අපිට මේ වගේ අඩුම මේ හොඳ මස් දාපු හොඳ පිත්තක් අවශ්‍යයි මේක ඇතුළේ මේ තියෙන්නේ ජෙල් එක වගේ වැඩිච්ච පිතවල තමයි ඒක හොඳට තියෙන්නේ ඉතින් ඒ හින්දා මම මේ වගේ හොඳ පිත්තක් අරන් ආවා ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා මේකට මී පැණි මී පැණිත් මම මේ කඩෙන් ගත්ත එක මේක හැබැයි මේ කම්පැනියේ මම හොඳින් දන්න කම්පැනියක් මේකේ මිස්ටර් කරන්නේ නැහැ ඒක හොඳම මී පැණි වර්ගයක් තියෙන්නේ මම ඒ කම්පැනියෙන් තමයි ගන්න හැමදාම ඉතින් ඒ මී පැණි මම ගත්තා ඊට අමතරව අපට දෙහි යස ටිකක් ඕන ඒ හින්දා මම මේ හොඳ පිරිසුදු දෙහි හොඳ අලුත් දෙහි මේක හොඳ දෙහි බෑග් අවශ්‍ය වෙනවා අපට වතුර ඕන මේක මිශ්‍ර කරගන්නේ වතුරෙන් හොඳ ඇල් වතුර පිරිසුදු වතුර කෝපයක් ගත්තා මේ ටික තමයි ඇත්තටම ඕන ගොඩක් දේවල් නැහැ මේක අපි දැන් මේ කොමාරික පිත්ත මේ විදිහට කපන්න මේ මුල හරිය අයින් කරගන්න ඊට පස්සේ මෙත අග හරියත් ගන්න අවශ්‍ය නැහැ ඒකේ තියෙනවා අපට ගන්න පුළුවන් ඔය ඔළුවේ ගන්න ඒ වගේ වෙන වැඩවලට ගන්න හැමේ ගන්න ඒ වගේ හැම පිරිසුදු කරන්න ඒවට හොඳයි දැන් මේ බීමට ගන්න එක මේ වගේ මැද කැල්ල ගන්න මේ තියෙන්නේ හොඳට ලස්සන ජෙල් එක තියෙනවා ගත්තාම ඊට පස්සේ මේ කටු ඔයාලට පේනවා ඇති මේ කට්ටේ ඉඳලා පුංචි ප්‍රමාණයක් සාමාන්‍ය සෙන්ටිමීටර් එකහමාරක් වගේ ප්‍රමාණයක් අපි අයින් කරන්න ඕනේ මේ පැත්තෙත් එහෙමයි සාමාන්‍ය මේකේ කටු තියෙන මේ වගේ කොළවල මේ කට්ට කිට්ටුවම විශේෂ පොඩ්ඩක් සැර එන්සයිම් වර්ග හැදෙන්න ඉඩ තියෙනවා ඒ ඒක අයින් කරගන්න ඒක සමහරුන්ට පොඩ්ඩක් අහිත කරවන්න ඉඩ තියෙනවා නමුත් කොමාරිකාවල ලොකු ප්‍රශ්නයක් නැහැ නමුත් අපි ඒක සාමාන්‍ය ගමේ ක්‍රමයට ගමේ අය කරන්නේ මේ කටු තියෙන දෙයක් පාවිච්චි කරගන්න ඕන නම් කොළ ගන්න ඕන නම් ඔයාලා දැකලා ඇති බුලත් කොළේ වුණත් දෙපැත්තෙන් කඩලා අයින් කරනවානේ සාමාන්‍ය කනකෙන ඒ වගේ මේ බීමට ගන්න කොමාරිකාවකෙත් මම දෙපැත්ත කොළේ දෙපැත්ත අයින් කරා ඔයාලා දකින්නදී ඒක සෞඛ්‍ය ආරක්ෂිතයි ඒ නිසා මේ කට්ටත් අයින් කරද්දී සාමාන්‍ය ප්‍රමාණයක් හිටින්න අයින් කරලා දාන්න ඒක ඒ දාර දෙකම මේ විදිහට අයින් කරන්න ඕනේ මේක මෙන්න මේ විදිහට කපලා අයින් කරන්න දෙපැත්තම දැන් බලන්න මේ වගේ පිත්තක් තියෙන්නේ ඊට පස්සේ පිහිය මේ වගේ දාලා මේ උඩ පොත්ත විතර අයින් කරගන්න ඒක අයින් කරද්දී බොහොම පරිස්සමෙන් මොකද හොඳට කැපෙන මේ පිහියක් නම් මේ පිත්ත කපාගෙන අතට එන්න පුළුවන් පිහිය. ඉතින් මේ වගේ ඔහොම අවසාන හරියේදී ඔය වගේ අත අනිත් පැත්තට තියලා මෙහෙම පිහිය අයින් කරන්න. මොකද මේක ඇතුලේ ජෙල් එකක් නැති තියෙන එක ලස්සන නිසා පිහිය ඔයාලට අලුත් කෙනෙක් නම් හැන්ඩල් කරගන්න අමාරු වෙයි. ඊට පස්සේ කරන්න ඕන මේක අපි ලේසි විදිය හොයාගන්න ඕන මෙන්න මේ වගේ
මෙහෙම මැද්දෙන් පොත්ත දක්වා පිහියෙන් පොඩි තීරු තුනකට වාගේ සාමාන්‍ය හිටින්ද කපාගෙන අනිත් පැත්තට පොඩි හතරස් කොටු හිටින්ද අනිත් පැත්තට කපන්න මේක පිහිය වල තේරෙනවා දැන් පොත්ත ගාවට යනකොට පොත්ත කපලා යන්න අල්ලන්නේ නැතුව මේ විදිහට කපන්න මේ මම මේවා කියලා දෙන්නේ ඇත්තටම අලුතෙන් පිහිය පාවිච්චි කරන කෙනෙක් ඒ වගේ දැන් මේ වගේ ලෙස්සන ජෙල් සහිත දෙයක් අපි කපනකොට ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමේ පාවිච්චි කරාම අත් ලේසියෙන් මේවා කරන් දැන් මේ පේනවා මේ කියුබ් ටික වෙන් වුණා දැන් මේකට අපි හොඳ හැන්දක් අරගෙන මේ වගේ අපි බෙන්ඩ කප් එකට මේ වගේ මේක චූර්ලා දා ගන්න පුළුවන් මේ ලේසි දැන් මේ වගේ දෙයක් බලපේනද මේ ජෙල් එක වගේ වැක් කරනවා එතකොට හැමතැනම අතේ මූණේ ඔළුවේ ඔක්කොම ගා ගන්න නැතුව හරියට ලස්සනට පිරිසුදු කරන්න පුරුදු වුණාම හරි දැන් මේක පිට අනිත් පැත්ත හරවලා ඒ පැත්තේ තව භාගයක් ඉතුරු ඒ පැත්ත මෙහෙම ගන්න දැන් මේ වගේ ඇතුලේ පේන ඔයාලට හොඳ පිරිසුදු මං ඒ ටික කපලා දාගත්තා දැන් මේකට අපි කරන්න ඕනේ මීපැණි ටික මේ වගේ දාන්න මීපැණි මේසෙන්දි සාමාන්‍ය දාන්න මේසෙන්දි හතරක් වගේ ප්‍රමාණයක් දාන්න හතර පහ වුණත් කමක් නැහැ ඔයාලට සීනි වගේ අමාරුවක් ගොඩක් සීනි එහෙම ප්‍රශ්නයක් නැත්තම් මේසෙන්දි පහක් විතර දැම්මම කමක් නැහැ මේ වගේ දාගන්න දෙහි මේ වගේ බෑවක් අරගත්තාම බෑවක්ම අවශ්‍ය නැහැ අතන මේ දැන් මම මේ අපි වීදුරු දෙකක් වගේ හදාගන්න යන්නේ. ඒකට මේ බෑවෙන් භාගයක් හිටින් දාන්න. මේ වගේ මම සම්පූර්ණ මිරිකුවේ නෑ. තව ඇඹුල් මේකේ භාගයක් විතරයි. දාලා අවශ්‍ය වතුර ප්‍රමාණය ඊට පස්සේ දාගන්න. වතුර ප්‍රමාණය ඔයාලා තේරෙනවනේ දැන් වීදුරු දෙකක් නම් හදන්නේ. ඒ ප්‍රමාණය දාගන්න. වතුර මේකේ ටිකක් වැඩි වුණා අඩු වුණා කියලා එහෙම ලොකුම ප්‍රශ්නයක් හිටින්නේ නෑ. ඒක බය වෙන්න එපා. මැනලා දාගන්න අවශ්‍ය නැහැ. ඔයාලා තුන් දෙනෙකුට හදවන් තුන් දෙනාය ප්‍රමාණය දෙන්නෙකුටන් දෙන්නෙක්ගේ ඒ වගේ හදාගන්න. දැන් තියෙන්නේ මේක අපි බෙන්ඩ කරගන්නවා. ඒක හරිම ලේසි. දැන් මම ඉතින් හදලා ඉවරයි. දැන් කොමාරි කැබීමක හැදුනා. ලේසි. වෙලා ගියන ඉක්මනින් හැදුවා. දැන් මේක ඉතින් අපි වීදුරුවට දාගෙන පානේට ගමු. දැන් මේ මම මේ කප් එකෙන්ම දාන්න අමාරු ඒ නිසා අපි මේක මාරු කරගන්නවා වෙනත් කප් එකකට මේ වගේ දැන් අර මේක තිබ්බ ජෙල් වගේ ගතිය හිටින්නේ නැහැ මේ පැණි අපි මේ දෙහැඹුල් දැම්මම මේකේ ජෙල් ගතියක් හිටින්නේ නැහැ දැන් බලන්න මේ ලස්සනට තියෙනවා මේක දැන් මේ පෙන ගතිය වගේ හැදුනට මේ දැන් පොඩක් කළා තිබ්බා පෙන ගතිය උඩට පොඩක් හිටින්න තියෙනවා ඊට පස්සේ ලස්සන මේ ජූස් එක අඩියට බේරනවා. ඉතින් මේ විදිහ තමයි දැන් කොමාරිකා පානේ නිමාව. ලස්සනට දැන් වීදුරුවේ තියෙනවා. අපි මේකත් පුංචි දෙහි පළුවක් දාලා මේ විදිහට පොඩ්ඩක් සරසගමු. මොකද අපි මම හැමදාම කියනවා වගේ අපි කෑමක් බීමක් හදද්දී ඒක අවසානයේ දක්වාම ලස්සන හදලා ඒක අපි පිළිගන්න කොට ගන්නට හරි ඒක ලස්සන තියෙනවා. දැන් මේ විදිහට එන්නේ ලස්සනයි වන්න. හොඳට දැන් පෙන දාලා ලස්සන තියෙනවා. මේක හරිම රසයි මේ පැණි දාලා තියෙන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කොමාරිකා තිත්ත වේද එහෙම බොන්න වේද එහෙම එකක් නැහැ. හරිම රසයි බොන්න පුළුවන්. හරි ගුණයි. මේකේ තියෙන්නේ මේ පැණි දෙහි ඇඹුලුයි කොමාරිකයි තියෙන්නේ. මේ ටික එනකොට හරිම ගුණයි ශරීරයට හරිම වැදගත් හොඳ පෝෂක ගුණයක් දෙන රෝග නිවාරණය කරන ඖෂධයක් ඇත්තරම මේක. ඒ වගේ බොන්න පුළුවන්. ඔයාලට ගෑස්ට්‍රික් හැදුනොත් මොන වෙලාවයි හරි දෙවිල්ලක් ඇති වෙච්ච ගාම මේක හදා බොන්න. මෙච්චර බේතකයි කිසිම නැහැ. අපි වෙන ටැබ්ලට් එකක් බිව්වත් වෙන සිරප් වර්ගයක් බිව්වත් මෙච්චර ඉක්මනින් හොඳ වෙන්නේ නැහැ. මේක හොඳටම හොඳ ගුණ දෙයක්. මම අත්දැකීමෙන් කියන්නේ මට කාලයක් තිබ්බා ඉස්සර. ඒ කාලේ මේක මම හදලා බොනවා. හරි ගියා. දැන් ඉතින් හරි. බලපානු මේක අත්තද බලන්න. ඉතින් මේක බීමක් බේත ඒ වගේම කෙනෙකුට බය නැතුව දෙන්න පුළුවන් ඕනම තැනක ඕන කෙනෙකුට පිළිගන්න පුළුවන් හොඳ දෙයක් ඒ විදිහට බලන්න මේ විදිහට හදලා පොන්න පවුලයට දීලා දරුවන් දීලා අසල්වැසියන්ට දීලා නෑදෑයන්ට ගෙදරට නමුත්තන්ට ඔක්කොටම මේ පිළිගන්නවා
බොහොම හොඳ බීමක් අපේ දේශීය දෙයක් කොමාරික ගමේ වැවෙනවා ගෙවල් වල හදන ඕන තැනක තියෙන හොඳට මේක පාවිච්චි කරගන්න පුළුවන් අතාරින්න එපා ඉස්සරහට අපි යමු ඉතින් එහෙනම් සියලු දෙනාට සුභම සුබ දවසක් ආයුබෝවන්